අයිබන් යහපත්තුත් වාසනාවන්තෝ ජයග්‍රහහි කාලසීම ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් මාසයක් ඉවර වීගෙනදි ගෙවීගෙන යද්දී අලුත් මාසයක් උදාන ඔන්න මෙන්න තිදී ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා මේ අලුත් මාසය ඔබට කොහොම වේවිද කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව මම ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තද බලසනීපතක් තියෙන නිසා ටිකක් කටහඬ වෙනස් වෙලා ඇති. නමුත් මේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕන නිසාම මම ඔබට මේ වැඩසටහනගෙන එනවා. ඒ අතතර වචන පැටලවීමට සමාව ඉල්ලන මුලින්ම තවත් පැතෙන් කියන්න ඕන මේ මගේ වැඩසටහන දීර්ඝයි කියලා සමහරු චෝදනා කරනවා. ඉතින් මේක දීර්ඝ කියන්නේ මේක ඇතුලේ කතා කරන සම්ප්‍රදායික ලග්න පලාපල කර්තනයේ පමණක් නෙවෙයි. ලග්න පලාපල තුළ සුභ අසුභ දෙකම තියෙන පුළුවන්. ඒතකොට සුභ දේවල් කොහොමද සුභයි? අසුභ දේවල් මොනවද කියලා දැනගෙන ඒවා වෙනස් කරන එක සුභ කරගන්න. මේ මාසේ කොහොමද සම්පූර්ණයෙන් සුභ කරගන්නේ කියන අපි කතා කරන දේ නිසා ඒ කතාව හරියට දීර්ඝ වෙනවා. තවත් පැත්තක අපි කතා කරන මේ ලෝකය කොහොමද ඉදිරියට යන්නේ මෙලියන්. ඉදිරියට යන ලෝකයේත් එක්ක අපි ඉදිරියට ගිහලා අපි දියුණු වෙන්නේ කොහොමද කියලා අත්දැකීම් සමගින් දන්නා දේ බෙදා ගන්න හැදන්නේ. ඒ නිසා මුලින්ම ඉල්ලසින්න මේ ක්‍රමය ඔබට ගැලපෙන්නේ නැත්නම් මේ YouTube එක පුරාට දක්ෂ දෛවඥයෝ ජෝතිෂ විදින් ඕන තරම් ලග්න පලාවල් පලකගෙන ඒ වහන්න මේක අහන්න ඉන්න පිරිසක් මිලියනකට අධික පිරිසක් ඉන්නවා. එක්කෙනෙක් හිටියත් මම මේ ක්‍රමය වෙනස් කරන්නේ මේක තමයි මගේ ක්‍රමය. ඉතින් සමා වෙන්න හිතරි දෙන්න කියපු දෙයක් නෙමෙයි. බොහෝ දෙනා channel එකට call කරනවලු මගේ රාගස්ත්‍රි නිර්වාණ මගේ Facebook පිටුවට මෙසේජ් කරනවා මේ පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට මෙහෙම දෙයක් කියනවා මම පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. මේක මගේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක මම ව්‍යාපාරයක් කර කර කැමතිත් නැහැ. මේක මගේ ආත්ම තෘප්තිය උදෙසා කරන දෙයක්. මං කියන දෙයක් කාලා කවුරු හරි ගොඩ ගියොත් කවුරු හරි අනතුරුවෙන් ගැලුණොත් ඒක තමයි මට තියෙන එකම ලාභය සහ තෘප්තිය. ඒක මට කෝටි ගණක් කෙපියට තරලා ලාභයි. ඒ නිසා මම මේක මුදල් හම්බ කිරීම උදෙසා කරන දෙයක් නෙමෙයි. සමා වෙන්න මට ඒ සඳහා කාලයක් නැහැ. එඳා පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරන්න ඔබට අත්‍යවශ්‍යම නම් දක්ෂ දෛවඥ ජ්‍යොතිෂවේදින් ඉන්න ඒක නික්ලවා කරන්න. හැබැයි ඔබ පරිස්සම් වෙන්න දන්න මේ වගේ දේවල් පිළිවෙත් කියලා ලක්ෂ ගණන් වියදම් කරලා කරන්න නැති අපල ජීවිතේ ළඟා කරන්න පාතේ තියෙන සම්පූර්ණ මුදල් නැති කරගන්න ණය වෙන්න වෙන තත්ත්වයක් පත් වෙන දින ඒ වගේ දැන් වලට අහුවෙන්නේ නැතුව ඔබ කේන්සරම් පරීක්ෂා කරන ඉදිරියට යන්න. මේ මං කියන දේවල් අහලා ඔබ මේ පිළිවෙත් ටික හරියට කරොත් ඔබගේ ජීවිතේ වෙනස් වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා මේවා හරි සරල දේවල්. මේවා මහ ලොකු වියදම් වෙන වැඩකුත් නෙමෙයිනේ. ඒ නිසා මේ දේවල් හරියට කරන්න. එතකොට ඔබගේ සියලු දේ මේ විද්‍යාත්මකව මේ ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයන විදිය තමයි. මෙතන කිසිම গুপ্ত මිත්‍යාවක් නැහැ. මේ හැමදේම තියෙන්නේ මනස තුල. මනස ශක්තිමත් කරන මනස හරිතරට ආවොත් මොන අපලෙ තිබ්බත් ඔබ කරන වැඩ කටයුතු සාර්ථක වෙනවා. මොකද ඔබ මනස නිරවුල්ව තීන්දුව తీන්න ගද්දී ඒවා 95ක් 99ක්ම හරි තීන්න සාර්ථක තියෙන. ඒක නිසා මම තවත් මේක දීර්ඝ වෙන්න කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඔබ කටයුතු කරා යන්න. මං වගේම මගේ විදිහටම thumbnail දාලා මං යයි හැංගෙන පරිදි වෙනත් නාලිකාවල් මේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් කියන ජ්‍යොතිෂවේදීන් කියන අය පළ කරනවා කියලා කීප දෙනෙක් කෝල් කරලා කියලා තිබ්බා. මෙහෙමයි මේ YouTube එක මට අයිති දෙයක් නෙමෙයි. මේ ජ්‍යොතිෂය මට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා ඔවුන්ට නිදහස් දින ඕන දෙයක් කරන එක මට අදාළ නැහැ. ඒක මම විවේචනය කරන්නේ නැහැ. ඔබ දන්නවා මම ඔබට ලග්න පලාපල ගැන රාශි කියන YouTube channel එකේ SuTV කියන YouTube channel එකේ විතරයි. ඒක නිසා වෙන්න ඔබ මම මගේ කටහඬ අඳුරනෝ. ඒ නිසා ඒව හිතන්න එපා. ඒව අපිට අදාළ නැහැ. ඒක ඔවුන්ගේ ක්‍රමයක ව්‍යාපාර මට්ටමේදී ඔය වගේ එක එක මේ අර අපි කියන්නේ කැම්පේන් ඒවා කරනවා. ඉතින් ඒව වරදක් නෙමෙයි. හරි. එහෙනම් අපි බලමු අද මාතෘකාවට. මට බලන්න ඇති කාලය ගත්තා කියලා. රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයව ශනි ග්‍රහය වූ මකර ලග්නය. මකර ලග්නේ මේ ආයිබුවන්. ඉතින් කොහොමද මේ කාල සීමා තුළ ඔබට ගෙවෙන විදිය? චුට්ටක් මෙහෙමයි නේද? නිකන් පතෝල වගේ ගතියක් දැනවනේ. يعني හොඳකුත් නැහැ නරකකුත් නැහැ වගේ ගතියක්. හරි අපි බලමු මොකද වෙන්නේ මේ මාසේ කියලා. ඉතින් ඔබගේ ලග්නදුව ශනි ග්‍රහ ඔබගේ දෙවෙනි භාවයේ කුම්භ රාශිය තැම්පත් වෙලා ඉන්නේ මේ වෙලාවේ. රවි ගුරු ඔබගේ තුන්වෙනි භාවයේ තැම්පත් වෙනවා. මේ මාසේ තව විශේෂිත මාසයක් වෙන්නේ මේ තුන්වෙනි භාවයේ තැම්පත් වෙන ගුරු ග්‍රහය. මේ අප්‍රිල් 22 වෙනිදාට ඔබගේ හතරවෙනි භාවයට පිවිසීම. ඒක ප්‍රබල තත්ත්වයක්. අපි කතා කරමු. ඉතින් ඒ වගේම සිංහල අවුරුදු වෙනවා. ඒ වසන්තව පලාපල දීර්ඝ වශයෙන්ම ගේනවා මම සිංහල අවුරුදු ගුරු මාරු සම්බන්ධයෙන් ඒවට විශේෂ පිළිවෙතුත් එක්ක. මේ මාසයේ පලාපල වෙනතට විනිත්තු 45-50ක් කෙනෙක් මම පොඩ්ඩක් හෙටි කරන්න උත්සාහ කරන්න. ඉතින් රවි ගුරු තුන්වෙනි භාවයේ තැන්පත් වෙලාදී බුධ සිකුරු රාහු ඔබගේ හතරවෙනි භාවයේ තැන්පත් වෙනවා. කුජ හයවෙනි භාවයේ තැන්පත් වෙලා ඉද්දී කේතු ඔබගේ දසවැන්නේ තැන්පත් වෙනවා. මේ තමයි මේ මාසය ආරම්භ වෙද්දී ඔබගේ ග්‍රහ පීඨීම් එක වෙනස් වෙනවා. මාසෙ මැදක් වෙද්දී ග්‍රහමාරු කීපයක්ම ප්‍රබල ග්‍රහමාරු කීපයක්ම සිද්ධ වෙන නිසා ඉතින් අපි බලමු එහෙනම් මුලින්ම ඔබට මේ මාසේ ආර්ථිකය හැසිරෙයිද කොහොමද? ඔබට ධනය කොහොම ලැබේවිද? රස්සාවල් ව්‍යාපාර කොහොම ගෙවෙයිද කියන එක අපි මුලින්ම බලමු. ඉතින් මෙහෙමයි. ඒ රාශක තත්ත්වයක් පවතිනවනේ. දැන් ඒ රාශකයේ අවසාන වසර දෙකහමාර මේ ලග්නේ රාශකයේ චන්ද්‍රයා ඉන්න තැන් අනුව එක වෙනස් වෙනවා. ඉතින්
විශේෂම චන්ද්‍රය ඔබගේ දෙවැනි භාවයේ ඉන්නවන නැත්තන් තුන්ගනි භාවේ ඉන්නවන මේ වෙලාව ඔබට ඒ රාශියක දෙකක් තියෙනවා ජන්මේ රාශියක ලග්නේ රාශියකයි එකම වෙලාවට ඔබට වැඩ කරනවා ඉතින් නමුත් මම ඔබ දන්නවා මේ ඒ රාශියකට බයයි අපි ජීවිතේ ගෙවන්න ගියොත් අපි කවදක්වත් ජීවිතේ ගෙවන්න බෑ මොකද ජීවිතේ සමහරුන්ගේ ජීවිත කාලයෙන් සාමාන්‍ය 70ක් 75ක් දක්වා ඒ රාශියක වැඩ කරන අවස්ථා තියෙනවා ග්‍රහ පීඩියම් දුල එහෙනම් ඉතින් මේ මිනිස්සු කොහොමද මේවා ගැන හිත හිතන ජීවත් වෙන්නේ නෑ ඒ රාශිය කියන්නේ එහෙම බය විය යුතු දේවල් නෙමෙයි මෙහෙමයි ඒ රාශියක් තියෙනවනะ ඒ රාශියක බලපාන්නේ කොතනටද ඒ බලපාන තැන මොකද්ද කියලා ඔබ හොයාගන්න ඕන ඒ බලපාන තැන හනුව ඒකට අපි ප්‍රතිකර්ම හොයන්න යන්න ඕන නැතුව ඒ රාශිය කිව්ව හැමදේම ඉවරයි කියලා හිතන්නේ නෑ ඒ රාශියක බලපාන්නේ එකදෙන කවදාක්වත් කාටවත් සම්පූර්ණයෙන් යහපත් කාලයක් ඉන්නේ නැහැ කාටවත් සම්පූර්ණයෙන් නරක කාලයක් ඉන්නේ නැහැ ඒක නිසා කලබල වෙන්න එපා ඉතින් මේ වෙලාවේ ඔබට තරමක් දුරට ඇහිරී තිබිච්ච ධනය ලොන්න ටික 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 ලැබෙන අලුත් බලාපොරොත්තු එක්කසු වෙන කාලය. පහුගිය කාල සීමා තුළ හිතාගන්න බැරි විදිහට ඔබගේ අර බැංකු පොත්වල හෝ ඔබගේ අතේ තිබ මුදල් සමහරකට කොහෙද අතේ තිබ්බේ කියලාත් කියයි. කොහොමත් ඔබගේ ආර්ථික තරමක් දුරට නොසිතූ ආකාරයේ පසු බෑමකට ඔබ මුහුණ දුන්නා. අන්න ඒ తত্ত্বය එකපාර නෙමෙයි. ටික ටික දැන් ඔන්න පොඩ්ඩක් යහපත් පැත්තට වැඩ කරන්න පටන් ගන්නවා. චුට්ටක් ඔබටත් දැන් දැනේවි මේ අප්‍රේල් මාසේ ආරම්භල ටික දසක් යද්දි එහෙම මේ පුංචි පුංචි මුදල් අතර ගලා යනවා ව්‍යාපාර තුල හිර වෙලා තිබ්බනම් ඒව ගලා යනවා ඔබේ රැකියාව තුල ඔබට ලැබෙන තියෙන නොලිබිය තිබ්බනම් පොඩ්ඩක් අතර මුදල් ලැබෙනවා චුට්ට චුට්ට අලුත් ව්‍යාපාර තුල ඔය අපි කියන්නේ part time jobs business තුල ඔන්න අත මිටර පුංචි පුංචි ආකාරයේ මුදල් ලැබෙන්න පටන් ගන්නවා මේ තුල මෙන්න මේ වැරද්ද නොකර හිටියොත් ඔබට මේක තවත් ප්‍රබල කරගන්න මොකද වැරද්ද? දැන් අතර මුදලක් ලැබෙනෝනේ. අතරේක ලැබෙද්දි ඔබ හිතනවා මේක දීර්ඝ කාලිනු ලැබෙනුයි. මේක දැන් මේක පටන් ගත්තනේ දිගටම ලැබෙන්නේ නැහැ ලැබෙනවා. එහෙම හිතලා ඔබ ඉදිරියට ලැබෙන තින දේවල් අද වියදම් කරනවා. මොකද මේ ඉදිරියට ලැබෙන තින්නම් ඉදිරියේදීත් හම්බ කරන තින දේවල් අද වියදම් කරනවා කියන්නේ බැංකු ලෝන් ගන්නවා, ෆිනෑන්ස් දාලා වාහන ගන්නවා. ඉතින් ඉල්ලුම් කරොත් මේ කාල සීමාව තුළ ලැබෙනවා. අනිවාර්යයෙන්ම මෙහෙමයි ණය කියන දේවල් එතරම් හොඳ දේවල් මෙහෙමයි ඔබට යම්සි දෙයක් ලැබෙන්න ආරම්භ වුණ සැනින් ඒව බලාපොරොත්තු වෙන්න ණය වෙන්න යන්න එපා. ඔබ තව ටිකක් ඒ ලැබෙන ආදායම් මාර්ග තර කරගෙන උත්සාහ කරන්න, උපරිම උත්සාහ කරන්න, ඒ ලැබෙන දේවල් තුලත් ආයෝජනය කරමින් තවත් ආදායම් මාර්ග වැඩි කරගන්න. අන්න ඊට පස්සේ දෙවනුව අන්න ඔබගේ ඉලක්ක වලට යන්න උත්සාහ කරන්න. පුංචි කාලයක් ඉවසීමෙන් කටයුතු කරන මේ කාල සීමාව තුළ ණය වෙන්න නම් යන්න එපා. මොකද මේ කාලේ නෙමෙයි අපි ඉදිරිය ගැනත් හිතලා කටයුතු කරන්න ඕනමයි. මකර ලග්න හිමි වෙනකන් මේ විශේෂයෙන් බය වෙන කාරණා නෙමෙයි. නමුත් තවත් ඔබගේ ආදායම තව ටික දස මාසයක් දෙකක් තුනක් ස්ථාවර තත්ත්වයට පත් වෙනකන් ඉන්න. එච්චරයි ඉතින් කියන් තියෙන්නේ. ඒ වගේම මේ රැකී රක්ෂා කටයුතු නිරත වෙන මකර ලග්න හිමිට මේ කාල සීමාව තුළ තරමක් දුරට පහුගිය කාල සීමාව තුළ වැඩ කරන් යද්දී ඔබට එපා වෙලා තිබ්බනම් මේ තැන් තත්ත්වය තුළ ඒ ඔබ වැඩ කරන ස්ථානයේ ඉන්න අනිත් අය නිසා ඔබට අතන මේ රැකියාව පවා එපා වෙලා මේ ලැබෙන පඩිය මදි මේ කරන දේ තේරුම්න්නේ හැමදාම මහන්සි වෙනවා විතරයි උදේ යනවා හවස එනවා සමර්ධව සෙන්සොරයිද පවා යනවා නමුත් ඔබට ජීවත් වීමට තරම් මේකෙන් ඉපෙීම මදි කියලා ඔබට හැඟුණා නම් ඔන්න මුලින්ම ඔබට දැන් ඔය රැකිය ස්ථාන තුබ තිබිච්ච බාධක කරදර චුට්ට ඉවත් වෙන්න පටන් ගන්න ඔබට ප්‍රශ්න ඇති කරපු අය එක්කෝ ඔබට හිතවත් වෙනවා එහෙම නැත්නම් ඔවුන් එතනින් යනවා නැත්නම් ඔබට මේ ස්ථානේ වෙනත් තැනකට යහපත් ලෙස වෙනතට ආදායම් චුට්ටක් තර වෙන විදිහට මාරු ලැබෙනවා. අලුත් රස්සාවක් ලැබුණොත් ඒක තිබුණු රස්සට වඩා උසස්. හැබැයි මේ වෙලාවේ මම ඔබට යෝජනා කරනවා අලුත් රස්සාවක් ලැබුණොත් යන්න. හැබැයි බලාපොරොත්තු නව රස්සාව බලාපොරොත්තු වෙන රැකියාව ඉවත් වෙන්න එපා. නව රස්සාවල් ගිහිල්ලා ඔබ ඒ සම්මුඛ පරීක්ෂණ මූණ දීලා ඇවිත් රැකියාව සමරපදි කරයි යන්න. ඔන්න ඔබට ඒකෙන් කැඳවීම ලිපිය ලැබුණු සැනින් ඉවත් වෙන්න. මොකද මේ වෙලාවේ දවස් දෙක තුනකටවත් ඔබගේ ආදායම් අහිමි කර ගැනීම එතරම් සුබ දෙයක් නෙමේ. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ජ්‍යොතිෂ්‍ය මට්ටමින් කියන්න අවශ්‍ය නැහැ. මේ රට ලෝකයේ තුල තියෙන තත්ත්වය තුල ආර්ථිකමය වශයෙන් තද බල ලෙස මිනිස්සු පීඩා විඳිනවා. ඒතකොට ඒ වෙලාවට ඔබට මාසයක් හෝ කාලයක් හෝ කීපයක් දවස් කීපයක් හෝ ආදායම් අහිමි වුණොත් කොහොමද මේ අපි ගහන රෝල ගැට ගහගන්නේ? කොහොමද රෝල ගහන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා නේද? අනේ ඒක නිසා ප්‍රවේසම් වෙන්න හදිස්සිය තීන්දුව තියන ගන්න එපා. බුද්ධියෙන් තීන්දුව තියන ගන්න. මේ තන් සඳහා අපි ඔබට මම පිළිවෙත් කියනවා. ඒතකොට ඔබේ මනස හැම වෙලෙම නිරවුල්ව තියාගෙන ඔබේ බුද්ධියෙන් ඔබට ඉදිරි ගමන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒව හරියාකාරයෙන් කරන්න මේ වීඩියෝ අවසන්දී කියන්න. ඒ නිසා හදවතට කලින්
කවුරුත් තියෙන නිසා මේ ඔබ බුද්ධියෙන් හිතලා මේ තීන්දුව తీරණය ගන්න. ඔබට මේ 22න් පස්සේ උදා වෙන කාලය තිබුණු තත්ත්වයට යහපත් කාලයක් උදා වෙන්නේ. මෙච්ච කාලෙ තිබිච්ච පැටලි සහගත තත්ත්වයන්, ස්ථීරභාවයන් නැති තත්ත්වයන් ඔක්කොම වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා මේ අප්‍රේල් මාසයේ ඔබගේ ජීවිතේ පෙරලියක් සිද්ධ වෙනවාමයි. මෙහෙමයි මාසේ අර මුල් කාල සීමා තුළ මම කිව්වා වගේම තරබද්දට ඔන්න ලැබෙනවා. ඔන්න බලාපොරොත්තු වෙනක නොලැබී යනවා. ඔ මාය ටිකක් ලැබෙනවා. ඔය වගේ තත්ත්වයක් තමයි ආර්ථිකය තුළ විශේෂයෙන්ම ව්‍යාපාර තුළ කටයුතු කරන අයට මේ තියෙන්නේ. නමුත් මේ තත්ත්වය යහපත් වෙලා ස්ථාවර ඔබගේ අර ලැබීම් ප්‍රමාණය ආදායම් වැඩි කිරීමේ තත්ත්වයක් මේ මාසේ අග භාගයෙන් පස්සේ ඔබට ලැබෙනවා. ඒක නිසා මෙහෙමයි මානසික වැදවැරෙන්න එපා. උඩම් මකර ලග්න වල මේ කාල සීමා තුළ තියෙන්නේ අර මම කිව්වනේ ලැබෙනවා පොඩ්ඩක් අහිමි වෙනවා වගේ පෙන්නනවා. දැන් ස්ථාවරයක් හදාගන්න යද්දිම ඒ තුළ ඔබ මානසික වැඩ නෙමෙයි, ඔබ මෙතනට මොකද්ද වරදින තැන, මෙතන මොකද්ද හේතුව කෙනෙක් හොයන්නේ. අන්න හේතුව හොයා ගැනීම තුළ ඔබට ඒව ස්ථාවර කරගන්න පුළුවන්. හරි සරල දේවල්, මේවා මැජික් නෙමෙයි. මේ ජ්‍යොතිෂය කියන්නේ සමහරු හිතන් ඉන්නවා මේක මේ මැජික් එකක් වගේ, මේ গুপ্তකාරී දෙයක් නෑ, මේක විද්‍යාවක්. මේ තුළ තියෙන්නේ අපිට ඉදිරියේදී වෙන්න තියෙන දේ මොකද්ද කියලා දැන ගැනීම විතරයි. ඒක මේ මැජික් එකක් විදිහට අපිට ඒකෙන් තියෙන දේවල් අර දැන් ධනලාභයක් තියෙන කව ගමන් ඔබ ගෙදර නිදාන හිටියත් අහසින් වැටෙන එකක් නෙමෙයි දෙන්නේ. ඔබට ධනලාභය ලැබීමේ තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයට ඔබ ළඟා වෙන්න ඉතින් ඔබ කටයුතු කර යන්න. නැත්නම් ගෙදර දැන් ස්විප් ටිකට් එකක් දෙනකොත් ගෙදරට ළනිදා හිටියොත් ස්විප් ටිකට් එකක් දෙනවද? නෑනේ, ගිහලා ස්විප් ටිකට් එක කඩුම් තරමේ ගිහිල්ලා ගන්නවත් ඕන. උදාහරණයක්. ඉතින් ඒක නිසා මේ ජ්‍යොතිෂය කියන තුන මැජික් නෙමෙයි හොයන්න ඕනේ. ඔබ මේ හැම ප්‍රශ්නකටම ගොඩාක් මේ අපලකාරී තත්ත්වයන් කියලා බහුතරයක් දේවල් ඔබගේ මනසටයි බලපන්නේ. මනස කඩා වැටීම තුළ ඔබ කරන කියන දේවල් අසාර්ථක වෙම හැකියාවක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳ මානසික ශක්තියක් ඔබගේ ඕරාක ධනාත්මක කරගත්තොත් මේ தত্ত্বය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසාවෙන් ඔබ මනස निराවුල්ව හරියට පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ தত্ত্বය තුළ ඔබට පුළුවන් මේ මාසේ පවන මේ ඉදිරි කාලයත් යහපත් කරගන්න, යහපතින් යහපත උදා කරගන්න. ඒ නිසා ව්‍යාපාර අලුතෙන් පටන් ගන්න ඉන්නවනම් බය නැතුව පටන් ගන්න. මේ මාසේ 14 20 ඔව් 3 සතිය වගේ පටන් ගන්න උත්සාහ කරන්න. හේතුව ඔබට ප්‍රබල ලාභ අපේක්ෂා කළ හැකි. ඒ දේවල් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබගේ හොඳ ඉලක්කවල ළඟා විය හැකි. එහෙනම් මේ කාල සීමා තුළේ ව්‍යාපාර ආරම්භන්න මූලික අඩිතල මෙතන. ඒ ගැන තවත් අධ්‍යයනය කරන්න. මේ තුළ දැන් ඒ රාශියක ගෙවුනත් ඔබගේ ලග්නාධිපතිය තමයි ඔබගේ දෙවෙනි භාවයේ ඉන්නේ ශනි ග්‍රහය. ශනි කියුවාම නිකන් හෙන හුරා. ඇත්තටම මිනිස්සුන්ගේ පුදුම විදිහට සෙනසුරට බය කරලා දෙන්නේ නැහැ. සෙනසුරු කියන්නේ එහෙම නරක ප්‍රතිඵල විතරක් දෙන ග්‍රහයක් නෙමෙයි. යහපත් මිනිසුන්ට හිතා ගන්න බැරි සුබ ප්‍රතිඵල දෙන ග්‍රහයක්. නරකට හිටියොත් තමයි ඒ දේත් කරන්නේ. අපි යහපත් පාරට ඇද දාන්න. අන්න ඒක හේතු කරගෙන ඒක හොඳට මතක තියාගෙන කටයුතු කරයන්ද. ශනි ලැබුවා කිව්ව ගමන් අයියෝ ඉවරයි ජීවිතේ. ඒ රාශියක ලැබුවා කිව්ව ගමන් අපෝ ඉවරයි ජීවිතේ. ඔහොම හිතලා මානසික වැද වැටීම තුළම තමයි ඔබගේ අපලයේ ඔබගේ ඒ රාශියක ඔබ ළඟා කරගන්නේ. නෑ කමක් නෑ, ඒ රාශියක තිබ්බිතින් මෙහෙමයි මම යහපත් ලෙස ජීවත් වෙනවා. යහපත් ලෙස ජීවත් වෙන මිනිසුන්ට අයහපතක් සිද්ධ වෙන්නේ නෑ. යම්කිසි ආකාරකින් මම කලින් කරපු අකුසලයක් හේතු කරගෙන ඒකට ප්‍රශ්නයක් ඇති වුණොත් මම ඒක යටපත් කරගන්න මං දැන් යහපත් ලෙස කටයුතු කර යනවා. පුණ්‍ය කටයුතු කරනවා, කුසල් වඩනවා, ආගම දහමට අනුව දහමට අනුව කටයුතු කරනවා. විශේෂයෙන්ම මනස හැම වෙලෙම ස්ථාවරව තබා ගන්නවා. යහපත් සිතුලින් විතරක් මනස පුරව ගන්නවා. අන්න එතකොට මේ හැමදේම ඔබට වෙනස් කර හැකියි. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රබල தত্ত্বය. ඒ නිසා කලබල වෙන්න එපා. මොන ඒ රාශියක තිබ්බත් ඔබ හරියට ජීවත් වුණොත් ජයග්‍රහණය ස්ථිරයි. පවුල් ජීවිතේ, කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මේ කාල සීමා තුළ තරමක් දුරට වෙනදට වඩා පවුලයාත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පොඩ්ඩක් සාමකාමීව යහපත් ලෙස අර වෙනදා තරම්ම දැන් හැල හැපි මැද ආපු පවුල් ජීවිතනේ පහුගිය කාල සීමා තුළ ගෙවුනේ. අන්න ඒ தත්ත්වයට තරමක් දුරට අර තිත තියලා ටිකක් පවුලයාත් එක්ක පොඩ්ඩක් යහපත් ලෙස බැඳීම් ඇති කරගන්න, ඔවුන් එක්ක විනෝද වෙන්න, ඔවුන්ගේ කටයුතු සම්බන්ධල එක එක්කන එකතු වෙලා වැඩ කටයුතු කරන්න, විනෝද ගමන් බිමන් යන්න, ඒ වගේම පවුලේ කෙනෙක්ගේ ජයග්‍රහණයක් සමරන්න ඒ උදෙස සතුටු වෙන්න ලැබෙන කාලය. ඒ වගේම මේ පවුලට අලුතෙන් සමාජික බලාපොරොත්තු වෙලා හිටිනම් ඒක අන්ත දෙහිකින් සිද්ධ වෙන්න පුළුවන්. විවාහයක් වෙන්න වයසට පයට ඔන්න විවාහ යෝගය උදා වෙනවා පවුලේ අයට. ඒත් එක්කම දරු සම්පත් බලාපොරොත්තු හිටියට ඔන්න දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව ප්‍රබලස පවතින කාලයක් මේ කාල සම්බන්ධ. ඒ හේතු කොටගෙන හැම වෙලේම පවුල සම්බන්ධයෙන් ඔබට සතුරු හිතන කාරණා උද්ගත වෙන කාලයක් මේ කාල සීමාව තුළ. ඉතින් ඔබ පුළුවන් තරම් මේ කාල සීමාව තුළ ඔබගේ වැඩ කටයුතු වලටත්, ඔබ කරන රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතුත් පවුලේ සම්බන්ධ කරගන්න උත්සාහ කරන, ඔවුන්ගෙන් ලැබෙන සහය තුළ ඔබට ඉදිරි ගමන
අතිශයෙන්ම සාර්ථකරගම ප්‍රබල හැකියාව පෙන්නුම් කර නිසයි මේ කියන්නේ. නිසා පවුලක් වශයෙන් මේ කාලසීමතුල මකර ලග්නෙමයන්ට ගොඩෙන්ඩ ඉදිරියට යන්න සාර්ථක වෙන්න ජයග්‍රහණයක් ලබන්න හැකියාවක් තියෙන කාලයක් නිසා වෙන්න ඔබ මේ කාලසීමතුල උපරිමෙන් පවුලක් විදිහට එකතු වෙලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒත් එක්කම පවුල කියව ගම් ආදරය ප්‍රේමේ ආලය තත්ත්වය ගැන කතා කරොත් මකර ලග්නෙමයන්ට මේ කාලසීමා තුල ඔන්න පහුගිය කාලසීමා තුලට මං කියන ටිකක් මනස සැහැල්ලුකාරී තත්ත්වයක් වෙනවා කියලා. ඒක තුළ ඔන්න එහෙමෙන් ඔය ආදරණීය සිතුවිලි පහළ වෙන ආදරණීය තත්ත්වයට පත් වෙන කෙනෙක් දැකලා ඔන්න ඔහු හෝ ඇය කෙරෙහි පොඩක් හිත යන ඒ තුළ අර ඒක පාර්ශ්වයක ආදරයක් ආරම්භ කරන කාලය මේ කාලේ. ඉතින් මෙහෙමයි මං හිතන්නේ ජීවිතයේ සුන්දරම ආදරය සුන්දරම අවදි තමයි ඒක පාර්ශ්වික ආදරය හිතින් පෙම් කරන කාලේ. අත්දැකීමෙන්ද කියන කියලායි ඔව් අත්දැකීමෙන් තමයි අපි හැමෝටම ආදරණීය අත්දැකීම් තියෙනවා. ඉතින් මේ මාසේ අන්තිම සතිය විදිහට ආදරය ප්‍රකාශ කරන හොඳ කාලයක්. නැත්තම් මේ මෙච්චර දවසක් ආදරය දෙමව්පියන්ට කියාගෙන බැරුව ගැන දෙමව්පියන් ආශිර්වාද ගන්න බැරුව හිටියන. ඔන්න මේ මාසේ අවසාන භාගය තුලන්න ඔබට ඒ ආදරණීය භාවයට දෙමව්පියන්ගේ ආශිර්වාද ලැබෙන. නැත්තම් ඔබගේ ආදරය ප්‍රකාශ කරවහම ආදරය ස්ථාවර වෙන කාල සීමාව. එනිසා ටිකක් වෙනදට වඩා ආදරයේ සම්බන්ධ ගානතුල හිත සතුටින් ඉන්නවා. හැබැයි සිද්දුකුත් තියෙනවානේ ආදරයේ උණුහුම ළඟ දුක දැනෙන්නේ දුක් කරදර නැති දස දුරපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ தত্ত্বය ඔබ හිතන්න මෙහෙමයි. ආදරය කියන දේ වැදගත් ජීවිතේට. හැබැයි ජීවිතයේ ආදරය දීර්ඝකාලීන පවත්වන ජීවිතය ගන්න නම් අපේ ජීවිතය තුළ ආර්ථිකම ස්ථාවර භාවයත් වැදගත්. ඒ නිසා ආදරය කියන දේ උත්තේජනය කරගන්න ඔබේ ජීවිතේ ඉදිරියට. අන්න ආදරණීය වශයෙන් ජයග්‍රහණය කරන්න මම ජීවිතේ ජයගත යුතුයි මස්ථාවර භාවයක් ඇති කරගත යුතුයි කියලා හිතලා කටයුතු කරන. එතකොට ආදරයක් දෙනම් ජීවිතයක් දෙනු. ඔබත් දෙනු. ඒකයි ඇත්ත කතාව. අධ්‍යාපනය ගැන කතා කරමු. මේ කාල සීමාව තුළ විශේෂයෙන් මේ පාසල් යන වයසේ මකර ලග්න දරු දැරියන්ට මේ සම්බන්ධ කතා කරොත් හොඳ යහපත් කාලයක් ඔබගේ බුද්ධිය වර්ධනය වෙන ඔබගේ දැනුම වර්ධනය වෙන කාල සීමාව වෙනතට ඔබගේ උනන්දුව ඉහළ යන කාලයක් ඔබ කැපිපෙන කාලයක් අන්න අය සමග ඔබ කටයුතු කරන තැන්වලදී ඔය තරංග විභාග තුළ ඔබට කැපිපෙන ජයග්‍රහණත් වෙන ඔබව යම්කිසි දේවල් සඳහා තෝරා ගන්න ඒ තෝරා ගැනීම තුළ ඒ තෝරාගෙන වරදක් නොවේ කියන එක ඔබ ඔප්පු කරන කාල සීමාවක නිසා ඔන්න මේක මේ අධ්‍යාපන පවන්නේ ක්‍රීඩාවටත් සම්බන්ධයි. ඔබ ක්‍රීඩා කටයුතු තුළ උනත් ඔබට මේ ජයග්‍රහණත් කරගෙන මෙච්චර කාලයක් ඔබ උත්සාහ කරපු ඔබ ඉලක්කයට යන්න හැකියාව ලැබෙන කාලයක්. ඉතින් ඒ නිසා කලබල වෙන්න එපා. කිසිම දෙකට හොඳ කාලේ ටික 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 ඔබ ළඟා වෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබගේ උත්සාහය සහ ඔබගේ උනන්දුව අතිශයම වැදගත්. ඒක නිසා මේ වෙලාවේ මකර ලග්න හිමියන්ට උත්සාහ කරන තරමට ප්‍රතිඵල ලැබෙනවා. දැන් පහුගිය කාලසීමාවට කොච්චර උත්සාහ කරලා ප්‍රතිඵල අඩු වෙනවා. ඇයි මම මෙච්චර උත්සාහ කරලා මම මෙච්චර මහන්සියෙන් ඇයි මට ප්‍රතිඵල නැත්තේ කියලා කාලයක් කිව්වා. අන්න දැන් ඒ කාලේ ඉවරයි. උත්සාහ කරන්න කරන ප්‍රතිඵල ලැබෙනවා. ඉදිරියේදී ඒක ස්ථාවර කරගැනීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. එහෙනම් දැන් මකර ලග්න හිමියෝ බිය වෙන්න එපා. මෙහෙමයි ග්‍රහ මාරුවක් වුණ ගමන් වෙලාවක් මාරුච්ච සැනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ෂණික ඊට පස්සේ ඔන්න මේ කාලේ වුණාට උන් නැහැනේ අයියෝ එහෙනම් මේ මට වෙන්නේ නැහැ නේ කියලා. එහෙම නෙමෙයි මේ දේවල් තුළ තරමක් දුරට ඔබට ඔබගේ ජයග්‍රහණ නොපෙනී තියෙන අවස්ථා තියෙනවා. සමහර තැන්වලදී මම හැමදාම කියන්නේ මේ ස්විප් ටිකට් එක ඇදෙනවා කෙනෙකුට මේක මාර වාසනාවනේ කෝටි 4-5ක් ඇදෙද්දි. හැබැයි ඒක නිසා මේ යහපත් ලෙස තරමක් දුරට මධ්‍යම ප්‍රාන්තිකයක් විදිහට රැකියාවක් කරන් සාමාන්‍ය පරිදි ගිය මිනිස්සේ අන්න Tamanට නුහුරු ඉහළ සමාජයට සම්බන්ධ වෙන්න ගිහිල්ලා අන්තිමට තිබුණට අන්ත තත්ත්වයට පත් වෙන්න පුළුවන් වසර දෙකක් යද්දි. එහෙනම් ඒ ස්විප් ටිකට් ඇදෙන වාසනාවටද නැහැ. සමහරතංගදී ඔබට රැකියාවක් අහිමි වෙනවා. දැන් ඔබට අවාසනාවක් ඇයි ජීවිතේ තියෙන යහපත් ලෙස තියෙන මේ ඔබගේ ආර්ථික සම්පූර්ණ කඩා වැටෙනවානේ. නමුත් ඕක හේතු කොටගෙන ඔබ උත්සාහ කරනවා මීට වඩා හොඳ රස්සාවක් ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඒකෙම හිටියනම් ඒ රස්සාව ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ කොහොම හරි ජීවිතය ඉගෙන ගන්න හොඳ පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්නවා රැකියාව අහිමිවීම තුළ අන්න ව්‍යාපාරය අතිශයින් සාර්ථක වෙනවා. එහෙනම් ඒ රැකියාව අහිමිනේ ඔබේ අවසනාවද? අන්න ඒකයි අපිට සමහරක් වෙලාවට පේන දේ නෙමේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා කලබල වෙන්න එපා. පොඩි හරි අසුබ දෙයක් සිද්ධ වුණ ගමන් මනසින් වැටෙන්න එපා. සමහර විට මේක ඔබට අර කළු වලාව අතර රිදී රේඛාවක් වගේ ඔබේ ජීවිතයේ ඉදිරියට ඔසවාන යන්න රුකුලක් වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. මේ කාලසීමාව තුළ මකර ලග්නෙමියෝ මේ වෙන හැමදේම පෙරලෙන්නේ හොඳ අතටයි කියන දේ සියල්ල සිදුවෙන්නේ යහපත සඳහා සියල්ල වෙන්නේ හොඳටයි කියලා හිතේ තියන් කටයුතු කරන් යන්න. බණ කියනවා නෙමේ මේ දේවල් හොඳට ඔබට හිතට කාවද්දී යුතුමයි. මොකද නැත්තම් පොඩි දෙයක් වෙච්ච ගම ඔබ මානසික වැටුනොත් ඔබගේ
ගමනට බාධාවක් එන්න පුළුවන්. වැටෙන්න එපා. ඒ තුල වැටෙන්න වැටෙන්න එක උත්තේජනයක් කරගන්න. අපි සමහරක් කාලාට ටිකක් දුර පයින්න වුණාම අපි පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ආපස්සට ගිහිල්ලා වේගෙන් දුවන් එල්ල පයින්. අන්න ඒ වගේ කාල සීමාවක් මේ තියෙන්නේ. ඒ කාල සීමාව උඩින් ප්‍රයෝජන ගන්න ඔබ අනිවාර්යෙන්ම උත්සුක වන්න. ඒ වගේම උසස් අධ්‍යාපනයේ හදාරන දරු දැරියෝ මම අර කිව්ව කාරණා අධ්‍යාපනයට පාන්නේ මේ හැම ජීවිතේම කරලාගෙන මේ හැම දෙයකටම අදාළයි. ඒ නිසා උසස් අධ්‍යාපනය ලබන අයත් රැකියා කරන අයත් හැමෝම මේ කියපු දේ හොඳට හිතර ගන්න. මේ උසස් අධ්‍යාපනයේ හදාරන අයට මේ මාසය තුළ තරමක් දුරට ඔබ මේ කලහකාරී දේවල් වලට සම්බන්ධ වෙන්න ගිහිල්ලා යම් කිසි ආකාරයකින් තුවාල සිදු කරගන්න ඉඩ තියෙනවා. රණ්ඩු සරුවල් වෙන්න ඔය ඉන්න ඔය අධ්‍යාපන ආයතන තුළ ඉන්න අයත් එක්ක ගැටුම් ඇති කර ගැනීම, නැත්නම් මේ කාල සීමාව තුළ යම් කිසි ආකාරයේ උද්ඝෝෂණ දේවල් වලට සම්බන්ධ වෙලා තුවාල කරගන්න ටිකක් ඉඩ තියෙනවා. ඒක නිසාවෙන් ඔබ කල්පනාකාරී වෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන් මේ දේවල් සම්බන්ධව ඔබ ප්‍රවේශමින් කරන්න, මේ දේවල් සම්බන්ධ වෙන්න එපා කියලා මම කියන්නේ නොවී ඉන්න තරමට වඩා හොඳයි. නමුත් හැම වෙලෙම ඔබගේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න මේ කාල සීමාව තුළ. මේ කාල සීමාව තුළ පොඩ්ඩක් ඔබට ඒ පැත්තෙන් ඔබට තුවාල වෙන්න, සමහර කටියක් දුරදිගෙන අනතුරු සිදුවීමේ ප්‍රබලීඩයක් අඩගොත් පවතින නිසාවෙන්ම සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි ඔබේ කටයුතු වලට බාධා වල සිදෙනවා බාහිර ක්‍රියාකාරකම් හේතු කරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු බාධා වෙන්න. ඔබට ලැබෙන්න තියෙන දේවල් අහිමි කරගන්න ඉඩකඩක් තියෙනවා මේ බාහිර දේවල් තුළ. අර මං කියපු රණ්ඩු සරුවලුත් හේතුවක් වෙනවා. එහෙම නැත්තම් යම් කිසි ආකාරයෙන් ඔබට හේතු වෙන වෙනත් වෙනත් කාරණා උදෙසා හෝ මේක බාධා සිද්ධ වීම අතර ලැබෙන්න තිබිච්ච දේ ඔබට පෙනිපෙනි අහිමිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා මේ කාල සීමාව තුළ බුද්ධිමත් වෙන්න, බාහිර දේවල් වලට ටිකක් වැඩියෙන් ඉඩ නොදී ඒවෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න. එතකොට මේ අයහපත් තත්ත්වය, මේ తాවකාලිකව තියෙන අයහපත් තත්ත්වය ඔබට මගහරවා ගන්න පුළුවන්. මොකද නැත්තම් මේ తాවකාලික භාවය තුළ ඇතිවන අනතුරක් හේතු කරගෙන ඔබේ ජීවිතේදීම ඔබට පසුත වෙන්න කරුණු කාරණා යොදා ගන්න එපා. බය කරන්නේ මේ කියන්නේ ඔබට යම්කිසි ආකාරයකින් මේ දේ කල්පනායන් තිබ්බොත් ඔබ ඔබට පරිස්සම් වෙන්න පුළුවන්. එතකොට මම බොරු කාරෙක් වුණත් කමක් නැහැ. ඔබට ආරක්ෂාව සැලසෙනවා, ඔබ සාර්ථක වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් මේ කාල සීමාව තුළ සෞඛ්‍ය ගැන කතා කරන සෞඛ්‍යයටත් එතනින් මෙනවා. පුංචි ආකාරයේ අනතුරු වෙන්න, ලේ සෙලවීම්, කැපීම්, විශේෂයෙන්ම මේ මුවහත් දේවල් ආයුධ වලින් ඔබ කටයුතු කරනවා නම් අන්න පොඩ්ඩක් ඔය කැපීම් සිදු වෙන සීරීම් තදබල සීරීම් සිද්ධ වෙන අනතුරු සිද්ධ වීම සම්භාවිත වැඩි යන්ත්‍ර එක්ක වැඩ කරන විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න හොඳට අහගන්න යන්ත්‍රත් එක්ක වැඩ කරද්දී ඉතාමත්ම ප්‍රවේශයෙන් කල්පනා වෙන වෙන දේවල් ඔළුවේ තියන්න කටයුතු කරන්න එපා. මම හැමදාම එකයි අර කියන්නේ උදෑසන අවධියකම මෝර පිරිත, කන්ද පිරිත, සූර පිරිත, චන්ද්‍ර පිරිත අහන්න, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න කියලා. මේ තුල ඔබගේ මනසට තියෙන නිරවුල්භාවය වැඩි වෙනවා. අර අවුල්සහගත දේවල් ඔබගේ මනසෙන් පොඩ්ඩක් ඉවත් වෙලා ධනාත්මක භාවය වැඩි වෙනවා. එතකොට ඔබ මේ අනතුරුදායක රැකියා කරන අයට විශේෂයෙන්ම ඔබට වෙන අනතුරු වලින් වැළකෙන්න ඉඩ දෙන. ඒක නිසා අතිශයෙන්ම කල්පනාකාරී වෙන යන්ත්‍ර සූත්‍රත් එක්ක අවධානම්සාරී කටයුතු කරන විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න මකර ලග්න හිමියෝ පුංචි පුංචි නෙමෙයි ටිකක් දුරදිග ගිය අනතුරු වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිසා ප්‍රවේශයෙන් ඔබට පුළුවන් මේක වළක්වා ගන්න. හරි කල්පනා වෙනත් වෙනත් දේවල් ඔළුවේ තියාගෙන වෙනත් පාර්ශ්ව වලින් ඇති වෙන බාධා ඔළුවේ තියාන කරන්න යන්න එපා. මොකද මේ කාල සීමාව තුළ ප්‍රවේශම් වෙන්න ඔබ හොඳ කල්පනාකාරීව කටයුතු කරන්න. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන විදේශගත වෙලා හිටියන් ඔන්න මේ මාසේ අගභාගෙ පස්සේ විශේෂයෙන් මැයි මාසේ මැදින් පස්සේ ඔබට ඒ සඳහා හොඳ කාලයක් ඉඳන් මේ අප්‍රේල් පලාපල කියන නම් මොකද මේ මැයි මාසේ අගෙන් පස්සේ දෙයක් කියන්නේ නැහැ. මෙහෙමයි, මට මේ අප්‍රේල් විතරක් කියලා අවශ්‍ය නැහැ. ඔබගේ ජීවිතේ යම්කිසි ප්‍රධාන දෙයක් අපිට ඉදිරියේදී කිව්වට ගැටලුවක් නැහැ. ඒක නිසා මැයි මාසේ විශේෂයෙන්ම ඒ කාල සීමාව මුල් සති දෙකෙන් පස්සේ ඔබට විදේශගත වෙන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම බාධා වේවි තිබ තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ ඔබට අධ්‍යාපන කටයුත්තක් හෝ වේවා, රැකියාවක් හෝ වේවා, විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියන ඔන්න ඒ කාලය එළඹෙන්නයි යන්නේ. එහෙනම් ඒ සඳහා වූ සියලු අවස්ථා සපුරා ගැනීමට මේ කාල සීමාව තුළ උත්සුක වන්න, කාලය එළඹුණු ගමන් ඒ දේවල් සඳහා යොමු වෙන්න ඔබට සාර්ථකීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ කියන හැම දේවල්ම වෙනස් කරගන්න අර තියෙන අසුභකාරී තත්ත්වයන් යහපත් කරගන්න, යහපත් දේවල් අසුභ කරගන්න එපා. එහෙම හැකියාවකුත් තියෙනවනේ. දැන් අසුභ දේවල් සුබ කරගන්න පුළුවන් වගේම සුබ දේවලුත් අසුභ කරන්න පුළුවන් විහිං. එහෙනම් අපි කරන්න ඕනේ සුබ දේවල් ඉදිරියට පවත්වා යෑමත්, අසුභ දේවල් සුබද කරන් යන්නත්. ඔබ කල්පනාකාරීව මනස ධනාත්මකව තියන්න. මම හැමදාම කියනවානේ මේ ජීවිතය ගැන දඟවැලා. මේ දඟවැලේ පුරුක් තමයි එකින් එකට හැදිලා තියෙන්නේ. එකක් තමයි ආර්ථිකය, අනිත් පැත්තෙන් පෞල් ජීවිතය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඔය වගේ අර පුරුක් තියෙනවා සෑහෙන්ට මුදු. ඔය දඟවැල තුල සියලු පුරුක් 10ක් තියෙනවා නම් 9ක්ම අතිශයම ශක්තිමත් වෙලා එකක් හෝ ශක්තිමත් භාවයෙන් අඩු වුණොත් මොකද වෙන්නේ?
එනං ඒ දංවලින් වැඩ නැතුන කඩල යනවා. අන්න එහෙනම් අපි මේ ග්‍රහ දෝෂ තුල තියෙද්දි අපි හොයන දේ තුල මේ අසුභකාරී තත්ත්වය තියෙන කොතනද කියන එක අපි ඉස්සල්ලාම ගන්න. මොකද අර ශක්තිමත් භවෙන් අඩු මුද්ද කියලා දංවැලේ හොයා ගන්න ඕන. අන්න ඊට පස්සේ ඒ මුද්ද අපි රීප්ලේස් කරන්න ඕන. අන්න එතකොට දංවැලම ශක්තිමත් වෙනවා. මේ අපලයි කියන ජ්‍යොතිෂවේදින් ඉන්නවනේ. උන්ගෙන් අහන්න අපල කොතනද කියලා. කවදාකවත් හැමතැනම අපල නැහෙනේ. එහෙනම් නැත්නම් අපලයි කිව්වම මුළු දංවැලම ශක්තිමත් භවෙන් තොර වෙන්නේ නැහැ. එහෙනම් කොතනද අපල කියලා හොයලා එතනට උත්තර දෙන්න. ඒකයි මම මේ උළුප් උළුප් එකම තැනක් ගැන වැඩියෙන් කතා කරන්නේ. මොකද එතන තමයි ඔබ හදා ගන්න ඕන. අන්න එහෙනම් ඒ සඳහා ඒ දංවැල ශක්තිමත් කරගන්න අර රීප්ලේස් කරන්න ඕන මුද්ද හෝ මුදු මොනවාද කියලා ඔබට දැනගන්න පුළුවන්. අන්න එහෙනම් ඒ දේවල් වෙනස් කරගන්න ආකාරය, ශක්තිමත් වෙන ආකාරය අපි දැන් පිළිවෙත් මොනවාද කියලා කතා කරමු. විශේෂයෙන්ම ඔබ සෙන්සුරා දවස්වල නිර්මාංශනසක සෙන්සුරාස අඟහරුවල දවස්වල ප්‍රබල වශයෙන්ම ඔබ නිර්මාංශ වෙලා කටයුතු කරන ආගම දහමට දහමට අනුව කටයුතු කරන උසකරන ආගමට දහම කියන්නේ යහපත, මෛත්‍රිය කියන දේ වැදගත්. මෛත්‍රිය තුළ ඔබගේ ඕරා එක ඔබ ධනාත්මක වෙනවා, ඔබගේ මනස නිරවුල් වෙනවා. ඒ දේ තමයි අපි කරගත යුතු. ඒ නිසා සෙන්සුරාදත විශේෂයෙන්ම ඒ தත්ය කටයුතු කර යන්න විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන්න ඔබ දෙවියෝ අදහනවා නම් විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන්න උත්සාහ කරමු. දෙවියෝ කියන දේවල් සමහරු මිත්‍යාවල සලකනවා, සමහරුන්ට ඒක ඇදහිල්ලක් වෙනවා. හැබැයි ওই දෙක එකක්වත් ඇත්තද නැත්තද කියලා කොහෙවත් ඔප්පු වෙලා නැහැ. සමහරු ජීවිත දෙවියෝ අත් දැකලා ඇති. එහෙමනම් මේ දෙවියෝ කියන සන්දර්භය තුළ තියෙන විද්‍යාත්මක පසුබිම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කෙටි වෙලාවක් කරා. දෙවියෝ කියන ඔබ දැන් ඔබ දන්න නැති කිසිම හුරුවක් නැති පළාතක මහා රෑ කරුවලේ කවුරුත් නැතුව එළියක් නැතුව යද්දි ඔබේ හිතට තද බල බයක් දැනෙනව නේද? ඔබට තනිකමක් දැනෙනව නේද? ඒ වෙලාවට ඔබට අනතුරක් වීමේ හැකියාව ප්‍රබලයි නේද? ඇයි දන්නේ නැන්නේ මේ පැත්ත? හැබැයි ඔබත් එක්ක ඒ දේ දන්න යාළුවෙක් නැත්තම් කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා හඟුණොත් අන්නේ බය සැහැන අඩු වෙනව නේද? ඔබේ මනසත් නිරවුල් වෙනව නේද? අන්නේ වගේ තමයි දෙවියෝ කියන්නේ. ඔබට යම්කිසි ආකාරයෙන් කවුරුත් නැහැ, කරදර එනවා, කිසිම කෙනෙක් නැහැ. හැබැයි ඔබ හිතනවා දෙවියෝ මාත් එක්ක මේ ලවින් දිවිද? ඔන්න දෙවියන්ට ඔබ බුද්ධ පූජා පවත්වලා ඉඳලා. එතකොට පොඩි හැඟීමක් එනවා ඔබට දෙවියෝ හරි මාත් එක්ක ඉන්නකම්. එතකොට අර තිබිච්ච මානසික ප්‍රබල කඩාවැටීමෙන් ඔබ මිදෙනවා. ඒ තුල ඔබේ මනස නිරවුල් වීම තුල ඔබ ගන්න තීඳු තීරණ යහපත වෙනවා. මානස අවුල් වෙලා තිත ගන්න තීඳු තීරණ ගොඩාක් දුරට අඩුපාඩු සහිත වැරදි තීඳු තීරණ. නමුත් මනස නිරවුල් තීදී ඔබ ගන්න ගොඩාක් තීඳු තීරණ බුද්ධියෙන් ගන්න තීඳු යහපත් වෙනවා. අන්න ඕක තමයි විද්‍යාව කියන්නේ. අන්න ඒ තුල ඔබට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අනතුරු වලින් ගැලවෙන්න පුළුවන්. මනස විකෘති කරන් පාර යද්දී ඇක්සිඩන්ට් එකක් වීමේ හැකියාව වැඩි. හැබැයි ඔබ මනස නිරවුල් තියන යද්දී අනතුරු වීමේ හැකියාව අඩු. එහෙනම් දෙවියෝ කියන සන්දර්භයේ දෙවියෝ මාත් එක්ක ඉන්නවා කියලා මිනිස්සෙක් හිතනවා නම් ඒකට hina වෙන්නේ නෙමෙයි. එතන තියෙන්නේ උඹට ධනාත්මක චින්තනයක් උදා වීම. ඒ නිසා දෙවියෝ අදහන අයට අදහන් නැති අය උසුළු විසුළු කරන මිත්‍යාපස්ස යනවා කියලා. අදහන අය අදහන් නැති අයට අතප්පාතක් නැති මිනිස්සු කියලාවත් දොස් නගන්නවත් ඇඟිල්ල දික් කරනවත් අපිට අයිති නැහැ. අපි අපේ දේ හරියට කරන් යන්න. ඉතින් ඔන්න ওই තත්ත්වයන් තුළ ඔබට ඉදිරියට යනවා අනිවාර්යයෙන්ම විශේෂයෙන් උත්සාහ කරන මේ ආබාධිත අය වයවෘද්ධයට ආහාර පාන ලබා දෙන්න, ඔවුන්ට උදව් කරන බෙහෙත් හෙත් ලබා දෙන්න උපස්ථාන කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ සීල ව්‍යාපාර සංවිධානය කරන්න, ඒ තුළ ධර්මයේ ප්‍රචාරණය කරන කටයුතු වලට ඔබගේ සහය ලබා දෙන්න, ඒ තැන්වල ඉන්න අයට ආහාර පාන ලබා දෙන්න පුළුවන් නම් මේ தත්ත්වය ඔබට තරමක් දුරට නෙමේ ප්‍රබල ලෙසම විනාශ කරගතිය හැකි. යම්කිසි ඒරාශක தත්ත්වයක් තියෙනවා, ඒ தත්ත්වයේ තියෙන අනුතුදායක தත්ත්වයන් අයහපත් தත්ත්වයන් ඔබට ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි මම හැමදාම කියනවා ඒ දේ වෙනස් කරගන්න එපා. මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දන, උදෑසන අවදිච්ච ගම, රාත්‍රී ඉන්ද්‍ර පෙර ශ්‍රවණය කරන, සජ්ජායනය කරන, නිවැරදි උච්චාරණ සහිතවම මේ සූ ටීවී ඔස්සේ ඒ දේවල් තියෙනවා. මේක පළවෙනි කමෙන්ට් එකෙත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ ලින්ක්ස් තියෙනවා. ඒවට ගිහිල්ලා ඔබ මේක ශ්‍රවණය කරන්න. ඒ තුළ ඔබට පුළුවන් යහපතන මේක මේ ඔබ උදෑසන අවදිලා පිරිසිදු වෙලා පේවිලා පහන් දල්ල කරන්න ගියොත් සතිය දෙකක් ඇදී ඔබට මගේ හැරෙනවා. එහෙම නෙමෙයි, උදෑසන අවදිච්ච ගාම ෆෝන් එකට ඊය ෆෝන් එක දාලා මේ YouTube එකට ගිහිල්ලා මේවා අර නිකන් ගීතයක් අහනවා වගේ හොඳ හැබැයි චේතනාව තුළ සහ හොඳ අදිෂ්ඨානය යුතුව මේ දේවල් උදේ හවා රාත් ඇඳේ ඉඳන්ම රාත්‍රී නින්දර පෙර සහ උදැසන අවදිච්ච ගාම මේ ශ්‍රවණය කිරීම හැකිනම් සජ්ජායනය කිරීම පුරුද්දක් කරගන්නකො මේ දේවල් කාලාර්ථයක් තිස්සේ කරන් ආපු අය දන්නව මේ තුළ තියෙන ප්‍රබලත්වය. ඔබ තුළ මනස තුළ තියෙන ධනාත්මක බබෙකුගේ ඕරායක ධනාත්මක කිරීම තුළ ප්‍රශ්න ගැටලු ඔය තියෙන බාධාවල් දුරු වෙන හැටි, ජීවිතයේ ධනාත්මක භාවය තුළ ආදායම් තත්ත්වයන් ඔබගේ ආර්ථික ඉහළ යන හැටි ඔබ පුදුමාකාර ලෙස අත්විඳින්න මං කියන නිසා නෙමෙයි, ඔබ කරලා බලලා ඔබ ඒ මම ජීවිතය අත්දැකීමෙන් දැන් ගත්ත දේ, තව බොහෝ දෙනෙක්ගේ කියන දේ අහලා අත්දැකීමෙන් ජයග්‍රහණයක් කරගත්ත දේ
ඔබේ ජීවිතයත් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම මාසයේ පළවෙනිදා, ඒ කියන්නේ උදෑසන හිරු උදා වෙන වෙලාව හොයාගන්න ඕන. ඒක හොයාගන්න විදිය මම ඔබට කියලා දෙනවා. Google එකට ගිහිල්ලා sunrise කියලා ටයිප් කරලා ඒ දිනේ අප්‍රියල් පළවෙනිදා කියලා 2023 ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ස්ථානෙට සූර්ය උදා වෙන වෙලාව හරියට වෙනවා. ලංකා වෙලාවෙන් 6:09:10 අතර තමයි මේ අප්‍රේල් පළඳ සූර්ය උදා වෙන්නේ. ඉතින් ඒ දෙත් එක්ක ඊට පැයකට විතර කලින් අවදි වෙලා මුලින්ම ඔබ කරන්න ඕනේ හොඳට පිරිසුදු වෙන්න. පිරිසුදු වෙලා ඔබ ඔබගේ දහමට අනුවේ පහන් දලන කටයුතු කරලා අර පිරිත් දේශනාවල සවන් දීලා ඔබ ගිහිල්ලා ලිප දල්ලන. ලිප දල්ලන වෙලාවේ ඔබ ප්‍රාර්ථනා කරන්න මේ උදා වූ මාසය තුළ අපේ නිවස තුළ මේ ආහාරමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් අගහිංකම නොවේවා, මා පමණක් නොව මේ මගේ නිවසියම් පමණ නොව මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයෝ බඩගින්නෙන් පීඩා නොවිඳින්ද සලස්සන්න මේ මාසය තුළ කියලා ප්‍රාර්ථනාවක් කරලා ලිප දල්වන්න. මේක දරල ලිපක්, පොල් කටුඟුරු ලිපක් කරන වඩා හොඳයි. නැති අය කමක් නැහැ, ගෑස් ලිපක් හරි දල්ලලා සුදු කැකුළුවෙන් කිරිබදා සකස් කරගන්න. කහකුඩු ස්වල්පයක්, ඉතා ස්වල්පයක් මේකට එක්කසු කරන්න. මේක මේ වැඩියෙන් දාලා කන්න බැරි වේ, පොඩ්ඩක් දාලා කිරිබත සකස් කරගන්න. සකස් කරන එක ඔබට කරන්න බැයි නම් ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන ඊට පස්සේ ඉක්මනින් ඒ කිරිබත් චුට්ටක් සීනිත් එක්ක හෝ පැන් රස දෙයක් එක්ක ආහාරට අරගෙන කොලේකුයි පැන කරන මේසයක් ළඟ වාඩි වෙලා ලියන්න මේ මාසය සඳහා ඔබ බලාපොරොත්තු වෙන වියදම්. ඔබට පහුගිය මාසවල අත්දැකීම් වලින් දන්නවනේ ආහාර සඳහා මෙපමණයි, සෞඛ්‍ය සඳහා මේ වගේ ගණක් කියයි, අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන් බැංකුණාය නැත්නම් ඔය සීටු පොලිසල්ලි ඔය ඕනම හැම දෙම ලියන්න. ඔබ අවංක, ඔබ දන්න ඔබගේ ඔය ලොකු ලොකු අනවශ්‍ය දේවල් ලියන්න එපා. විනෝද කටයුතු සඳහා ලියන්න, අනිවාර්යම ඉතිරි කිරීම සඳහාත් පොඩි හරි මුදලක් ලියන්න. ලියලා ඔබ එකතු කරන්න. මේක එකතු කරාම ඔබට එනවා මේ මාසයේ ඔබට පවත්වාගෙන යන්න අවම වශයෙන් අවශ්‍ය වෙන මුදල. ඇස්තමේන්තු ඔබට එතකොට සැලසුමක් ඇතුව මේ මාසය ගෙනියන්න පුළුවන්. ඔබ උත්සාහ කරන්න හැම වෙලේම ඒ ලියපු මුදල අභිභවා යන නොදී මාසය වග බලා ගන්න. ආහාර සඳහා යන ප්‍රමාණය හෝ වේවා ඒ කියන වේදන් පොඩ්ඩක් රුපියල් 500ක් හෝ අඩු කරගන්න උත්සාහ කරන්න. ඒ අඩු කරගන්න මුදල ඉතිරි කිරීම වැඩි කරගන්න. ඒක එකක්. හැබැයි අපි මේ කරන්න යන පිළිවෙත ඒක නෙමෙයි. ඊට පස්සේ ඔබ අර සූර්ය උදාන වෙලා උදෑසන 6:09:10 අතර ඔබ ගිහිල්ලා නැගෙනහිර දිසා බලා සූර්ය නමස්කාරය කරලා මේ විශ්වයට නමස්කාර කරලා යහපත් ලෙස හැකිනම් මෝර පිළිත උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ නැවත සූර්ය නමස්කාරය කරලා ප්‍රාර්ථනා කරන්න. මගේ මාසය ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් උපයා ගන්න හැකියාව අවශ්‍යයි. ගෙදර නිකන් හිටියනම මේ දේවල් ලැබෙන්නේ නැහැ. මං කරන රැකියාව, මං කරන ව්‍යාපාර, මං කරන මගේ ආදායම් මාර්ග හෝ ඒ දේවල් තුළ ජීවිකාව තුළ මේ දේවල් යහපත් ලෙස උපයා ගැනීමට මේ වෙලාවේ හැකියාව ලැබේවා. මේ තුළට එන බාධාවල් සෞඛ්‍යමය වශයෙන් අසනීප වෙන්න පුළුවන්, රටේ තියෙන තත්ත්වයට බලපෑම් වෙන්න පුළුවන්, නැත්නම් කාලගුණ දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්, නැත්නම් බාහිර පුද්ගලයන් ඇති කරන ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වෙන් තිරන ඒ දේවල් බාධාවල් නොවන ආකාරයට විසඳේවා. මේ වෙලාවේ මම මාසයේ ආරම්භලා පළවෙනි සූර්ය කිරණ මේ මාසය තුළ පොළොවේ පතිත වෙන වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මට මේ ජීවිතයේදී මේ මාසය තුළ සාර්ථක භවයක් කරගන්න ලැබේවා. ඒ වගේම මාද මාගේ පවුලේ සියලු දෙනාම නිරෝගී භවයේ ආරක්ෂා වේවා. එපමණක් නොව මේ ලෝකේ ජීවත් වෙන කූඹියන් ඉඳලා විශාල සත්වයාට, කුඩාම සත්වයාගේ ඉඳලා විශාලම සත්වයාට, මේ අහිංසක සත්වෝ ඉන්නව, නපුරු විෂඝෝර සර්පයෝ ඉන්නව, නපුරු සත්වෝ ඉන්නව, මේ සියලු දෙනා සියලු සත්වයෝ මේ මාසය තුළ ඒ තමන්ට අවශ්‍යතා, ජීවිතය උදෙසා අවශ්‍යතා යහපත සපුරා ගැනීමට හැකියාව ලැබේවා. සියලු සත්වෝ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ තුළින් ඔබට මේ මාසයේ ආරම්භය ඔබට ජීවිතේ තදබල ධනාත්මක ලෙස උත්තේජනයක් වේවි. ඔබට ජීවිතේ මේ මාසය තුළ ජයග්‍රහණය කරන එක ඔබ මේ ඔබට දැන් මේ කියද්දි විහිළුවක් ලෙස හැසගෙන හිටින්න පුළුවන් සමහරුන්ට. නමුත් මේ කරලා බලන්න, මේ කරපු අය සාක්ෂි දරාවේ මේ මාසයක් දෙයක් කරන් යද්දි ඔබට අගහිංකම් අඩු වෙන හැටි, ඔබේ ජීවිතය අනතුරු වලින් ඔබ ගැලවෙන හැටි, ඔබ නිරෝගී වෙන හැටි, ජීවිතය තුළ මාසය තුළ ඔබ යහපත් ඉලක්ක වලට යන හැටි, ඔබට ඉලක්ක ජය ගන්න හැකියාව ලැබෙන හැටි දැකලා ඔබ පුදුම වේවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම අර මං කිව්වා වසරේ මුල ඉඳන්ම වසරේ පලාපල සෙනසුරු මාරුවේ පලාපල වල කිව්වා අර බෝධි පූජා වගේක් කරන්න. ඒ කරන ඒ කියපු විදිහට ඒ බෝධි පූජා ටික ඒ දවස්වල කරන් යන්න. හැම මාසෙම අඩුම වශයෙන් සතියක්වත් ඒ දවස් ටික කරන්න උත්සාහ කරන්න පුළුවන්. සති දෙකක් වඩා හොඳයි ඒ දේ කරන්න. ඒත් එක්කම ඔබ අර මම හැමදාම කියන දේ අනිත් එක මේ මර්ධන ක්‍රියාව අපි කරන මොකද්ද? ඔබ ආහාර වේලක් අරගෙන ඔබ අපි කියමුකෝ මේක විශේෂයෙන්ම මේ වෙලාවේ සිකුරාද දවසේ හෝ අඟහරුවාද දවසේ නන වඩා හොඳයි.
දවල් ආහාර වේල ඔබ නිරාහාර වෙන්න උදෑසන 10 අමාරත් 11 වගේ වෙද්දි ඔබ ආහාර ගන්න එක නවත්වා වතුර විතරක් බීලා හවස 5 6 වෙනකන් ඉන්න ඒත් එක්කම ඒ ඔබගේ ආහාර වේල ආහාර නැති කන්න අඩු කෙනෙකුට බඩගිනි නිවන දෙන්න එක දවසකට ඒ ඔවුන්ගේ හෝ ඇයගේ වේදනාව ඔබට අරගෙන ඔබ ඔවුන්ගේ දේ නැති කරන්න ඒ වේදනාව දෙන්න කෙනෙක් ඇත්තම නැත්තම් ওই පාරේ අහිංසක බඩගිනි සතෙකුට කම නැදෙන්න ඒක වැදගත් ඒ තුල ඔබ ජීවිතේ හිතා ගන්න බැරි දෙයක් ලබාවේ මේ තුල ඔබගේ කුසල් තවත් වැඩෙනවා අකුසල් යටපත් වෙනවා මොකද ඔබ වේදනාව දරාගෙන වෙන කෙනෙකුගේ වේදනාව නිවන්නේ මේක මහා පුණ්‍ය කර්මයක් මේ තුල ඔබට ජීවිතේ පෙරලියක් ප්‍රබල පෙරලියක් ඇති වේවි කරා යන්න මේවයි කිසි දෙයක් බලාපොරොත්තු යහපත බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරන්න ඕනේ ඔබ මේ දේ තුල ඔබ ප්‍රතිපත්තිමය කාරණාවක් කරන්න ඕනේ මේ තුල ඔබ ලෝකයට අනුකම්පා කරන්න ඕනේ මෛත්‍රිය කරන්න ඕනේ ඒ තුල ඔබ නොදැනුවත්වම ඔබ වක්‍රාකාරයෙන් ජීවිතේ සාර්ථකත්වයේ අත් වේවි ඔබට ප්‍රබල ලෙස ජයග්‍රහී භාවයක් අත් වේවි අපහසු දෙයක් බඩගින්න වේලක් ඉන්න එක පුරුදු විචාරණ ඔබක මහා ලොකු දෙයක් නෙමෙයි නමුත් ඔයක පුරුද්දක් නැති කෙනට හරිය අපහසු දෙයක් නමුත් කරන්න ඒ තුල ඔබට සාර්ථක වෙන්න ප්‍රබල හැකියාවක් තියෙනවා ඒ වගේම ඔබ අනිවාර්යයෙන්ම සෙනසුරාදා දවස්වල හැකිනම් එළඟ තෙල් පානක් රාත්‍රී 12 පාට ඉරිදා උදා වෙන දවසේ කියන්නේ සෙනසුරාදා රාත්‍රී 12 පහට ඔබ එළඟ තෙල් පානක් විෂ්ණු දෙවියන්ට නිල්මල් ටිකක් පූජා කරලා පුළුවන් නම් දල්වන්න මේ තුල ඔබගේ ජීවිතයට යහපත උදා වේවි අනිත් පැත්තෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම කිතුණු කතෝලික අය බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 අතර නිර්මාංශ වෙලා එක්වරුශීලිය රැකලා ඔබ ශුද්ධෝපය ගත කරන්න පුළුවන් නම් වඩා හොඳයි මේ චාතාරික සමයත් එක්ක ඔබ යාගමික වන්දනාවලට ඒ භාවනාවලට නිතර සම්බන්ධ වෙන උත්සාහ කරන පාද නමස්කාරය වගේ දේවල් වලට ඔබගේ ජීවිතය යහපත් වේවි කිසි දෙයකට බය වෙන්නපත් ධම්මය තුල ජීවත් වෙන කෙනා ධම්ම ආරක්ෂා කරනවා කරනවමයි ඔබ තුල තියෙන අයහපත පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන්න ඒ තුල ඔබට ජයග්‍රහණයක් කරගන්න පුළුවන් මේ මම මේ පිළිවෙත් විශේෂයෙන්ම ප්‍රබල ලෙසම මේ සිංහල අවුරුදු පලාපලත් එක්ක ඔබට ගෙන එන්න වැඩසටහන දීර්ඝ නොකර ඉන්න උත්සාහ කරන නිසා එහෙම කියන්නේ ඔබ ඒත් එක්කම හැමදාම මේ මං කියන දේවල් අහලා මේ තුල සාර්ථක වෙනවා නම් මට ඒක තමයි තියෙන ලාභය එකම ලාභය ඒ තුල ඔබට මේ කියපු පිළිවෙත් තුල මේ කියපු පලාපල තුල අපහසුතාවයක් තියෙනවා මගේ Facebook පිටුර මැසේජ් එකක් දාන්න මං හැකි වෙලාවක reply කරන්න ඒ තුල කියන්නේ කොහෙත්ම ඔබගේ පුද්ගලිකයන් සටහන් මම පරීක්ෂා කරනවා කියලා ඒ කිසිසේත්ම කරන්නේ නැති කාරණාවක නිසා සමා වෙලා අර වගේ දේවල් වලට කතා කරමු මම මේ කියන දේවල් යහපත් ලෙස කරන්න එතකොට කේන්ද්‍ර පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ ඔබේ ජීවිත ජය ගන්නවා ආය දෙකක් නැහැ එහෙනම් මේ ටිකක් ඉක්මනින් කියන් ගියා අපහැදිලි දේවල් තිබ්බනම් සමා වෙන්න ආවටින් අපු ශබ්දාවන සමා වෙන්න ගොඩක් දෙනෙක්ම වගේ කරලා දෙනවා ඒකට ගොඩක් සතුටුයි ගොඩක් පිං ගොඩක් ස්තුති එහෙමනම් මකර ලග්න හිමියෝ මේ කියපු දේවල් හරියට අහන්න මේ දේවල් කීපවතාවක් හරි අහන්න විටෙන් විට අර ඔබට කාලෙ වෙන් කරන්න අමාරු නම් කොටස් කොටස් වලින් අහලා මේ දේවල් තුළ තියෙන යහපත ඔබේ ජීවිතේ ලඟා කරගන්න මම මේ කියන අසුබ දේවල් සියල්ල බොරු කරන්න මට බැනට කමක් නැහැ ඔබ සාර්ථක වෙන්න ඒ දේ තුළ ඔබට මේ වෙනසක් කරන්න කොහෙත්ම මානසික අධවැඩෙන මනස ශක්තිමත් කරගෙන තුළ මේ සියලු අපල ඒ රාෂ්ට්‍රක සියලු දෙට උත්තර හොයන්න පුළුවන් කියන එක තියාගන්න එහෙනම් මකර ලග්න හිමියනි මේ උදා වෙන අප්‍රේල් මාසයත් දැන් සිංහල අවුරුද්ද වෙනවා ඒ උදා වෙන නව අවුරුද්දත් ඉදිරි කාලයක් යහපතින් යහපත් සිදුවන සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන යහපත්ම කාලයක් මකර ලග්න හිමි ඔබට ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මකර ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.